මිනිස්සුන්ට නොතේරෙන දේවල් වගේක් මේ දවස්වල සිදුවෙමින් පවතිනවා. අපි දන්නවා අද පාන්දර වෙද්දී හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නන්දසේන රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම කියලා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. නමුත් දැන් අපි දන්නවා මේ නන්දසේන උන් නැහැට ගෝ හෝම් කිව්වේ මේ තායිලන්තෙට යන්න නෙමෙයි, සිංගප්පූරුවට යන්න නෙමෙයි, එයාට ගෙදර යන්න කියලා තමයි මිනිස්සු කිව්වේ. කිව්වේ ඉල්ලාස්සලා යන්න කියලා. මොකද ඔහු මේ රටට කරපු හානිය මේ මෑත කාලීනව මේ රටේ අවුරුදු 74ක් වූ නිදහසෙන් පසු ඉතිහාසයේදීවත් සිදු නොවෙච්ච විනාශයක් ඔහු තනි පුද්ගලයෙක් හැටියට සිදු කරේ. ඒදි කාරණා දෙකක් මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. විධායකය කියන එකේ බර භයානක හා බරපතලකම, මේ තනතුරේ තියෙන භයානකකම මිනිස්සු දැන් තේරුම් ගන්න ඕනේ. මොකද මේ භයානකකම තමයි අපි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හරහා දැක්කේ. හා අද ඒ තනතුරේ තියෙන භයානකකම හරහා රටක් විනාශ වුණා වගේම මර්ධණයට විරුද්ධව ගිහිල්ලා, මර්ධණයට එරෙහිව ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් සටන් කරන ඒ රටේ අර්බුදය ඇති කරපු උන්ට විරුද්ධව නැගී හිටපු මේ මිනිස්සුන්ට අද ලක් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ රනිල් රාජපක්ෂ යටතේ මර්ධනය, අමුතු මර්ධනය. එතකොට මේ සියල්ලේම පේන්නේ මේ රටේ විධායක ජනාධිපති ධූරයේ තියෙන භයානකකම හා ශ්‍රී ලංකාවට නොසුදුසුකම. අපිට ප්‍රශ්නයක් නෑ විධායක ජනාධිපති ධූරයේ තිබුණට. හැබැයි ඒ ධූරයට හිමි වෙන මුක්තිය තමයි ප්‍රශ්නේ. දැන් අර විජේදාස රාජපක්ෂලා එකතු වෙලා ඉස්ලාම රනිල් ආපු ගමන් කිව්වේ 19 වෙනි සංශෝධනය නැවත ගේන්න ඕනේ කියලා. 19 වෙනි සංශෝධනයේ 35 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් යම් නෛතික වැඩපිළිවෙලක් තිබුණා. ඒක යටතේ ඔහුට නඩු පවරන්න හැකියාව තිබුණා මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන්. මෛත්‍රීපාල සිරිසේනට පාස්කු ප්‍රහාරයට අදාළ නඩු පැවරණේ ඒ නිසයි. නමුත් අපි දන්නවා දැන් මේ ගේන 22 වෙනි සංශෝධනයේ 35 වගන්තිය අනුක්‍රම අවස්ථා 35 වගන්තිය වෙනස් වීමක් අපි දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ මුක්තිය කියන දේ තව දුරටත් පවත්වාගෙන යනමින් තමයි මේ වැඩපිළිවෙල සිදු කරන්නේ. ඒ වගේම එතකොට මේ හරහා පේන්නේ රනිල් රාජපක්ෂ කරන්නේ ප්‍රෝඩාවක්. ඔබ දන්නවා පාස්කු ප්‍රහාරයට අදාළව රනිල් රාජපක්ෂට විරුද්ධව තියෙන පෙත්සම් වලින් ඔව්ව ඉවත් කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. මං ඒ මොහොතේම එදාට පහුවදා ප්‍රෙස් එකක් තියලා මං කිව්වා මූ වෙන්නේ හොඳ වැඩකට නෙමේ. දැන් පේනවා මේ 22 වෙනි සංශෝධනයේ හරහත් සිදු කරන්නේ විධායක ජනාධිපති ධූරයේ මේ දුෂ්ට විධායක ජනාධිපති ක්‍රම, මේ මුක්තියක් තියෙන මේ නීතියට යටත් නැති මේ ඒ සක්කිලි වගේ සිස්ටම් එක, මේ මිනි මරණ සිස්ටම් එක, මේ රටට නොසුදුසු මේ විධායකයේ ධූරය අද මොකද්ද මේ යොදා ගන්න පසුබිම හදනවා ඕන දෙයක් කරන්න. ඒක තමයි රනිලුත් කරේ. දැන් ගෝඨාභය දැන් සමරක් කට්ටිය අපි දැක්ක ගෝඨාභය ඔබ පිස්සෙක් නේ, මෙහෙම කරා රට බේරගත්ත, රට වහලා තිබ්බා, රට මිනිස්සුන්ට වැක්සින් ටික ගැව්වා, මර්ධණයට මූණ දුන්නා, මර්ධණයක මේ අරබුදයට මූණ දුන්නා, මර්ධණය කළේ නෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ ඓතිහාසික ලෙස මර්ධණය පටන් ගත්ත එක සංදිස්ථානයක් තමයි ඔබ මේ දකින්නේ. චිරන්ත අමරසිංහ 2020 නොවැම්බර් මාසේ ඔහුව සතුටු කරන්න ඔහුගේ එන්චයියෝ විසින් මාව අත්අඩංගුවට ගත්තා. ඒ මර්ධනේ නෑයි කියන්න බෑ. පිස්සෙක් වගේ රට දිව්වේ නෑයි කියන්න බෑ. පිස්සෙක් තමයි ඔහු. ඔබ පිස්සෙක් නෙමෙයි, ඔහු ඇත්තටම අන්ධකයිප්පු කැවිච්ච එකෙක්. ගෝඨාභය කියන්නේ අන්ධකයිප්පු කාපු මේ කොහේ හරි මානසික වෛද්‍ය රෝහලක ප්‍රතිකාර ලබන්න ඕන පුද්ගලෙ. මොකද පටන් ගත්තෙම මර්ධනේ. අවුරුද්ද පිරෙන දවසේ සමරන්න චිරන්ත අමරසිංහ තමයි බිල්ල. එහෙමයි වැඩ කළේ. හරි, ඒ හින්දා අපි කියනවා මේ දැන් මේ ඔක්කොම දේවල් ඇද්දේ අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ මර්ධනය දියත් කිරීමේදී මේ සියල්ලෙදිම පේන මේ විධායක ජනාධිපති ධූරයට අපේ රටේ මිනිස්සු එක හැඳින් නැගිට සිටලා කියන්නේ අහෝසි කරන කියලා. මොකද දේශපාලඥයෝ අවුරුදු ගාණක් තිස්සේ මේ රටට ආවිල්ලා හැමදාම කිව්වා මොකද්ද මේ විධායක ධූරය හොඳ නැහැ, මේක අහෝසි කරන්න ඕනේ කියලා. හැබැයි මේ රටේ මිනිස්සු අද සමාජයක්, අද අරගලයක් කරපු සමාජයක් විධායකයේ හින්දා මර්ධණයට ලක් වෙලා තියෙනවා. හැබැයි
ඒ විධායකයට විරුද්ධව තවමත් මිනිස්සු හරියාකාරව විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට 225ම එපා කියන සංකල්පයට අපිත් විරුද්ධත්වයක් පෙන්නුවා. මොකද 225ම එපා කිව්වට හරියන්නේ නැහැ කියන එක උද. හැබැයි දැන් දැන් පේනෙන්නට තියෙන්නේ මේ 225ම යාළු. දැන් අපි දන්නවා කවුරු ওই පොඩි පක්ෂවල අය හැමදාම අරයට හොරා කියලා ඇඟිල්ල දික් කරලා මොකද කරන්නේ? ඊළඟ පැය දෙකේදී තුනේදී මොකද කරන්නේ? උන් එක්ක එකතු වෙලා කනවා බොනවා එකට වාඩි වෙලා යහළු ඉහෙලිකමින් සීනා මුසුමුමිනේ ඔක්කොමලා හොඳට ඉන්න යහන් ගත වෙලා ඉන්න පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක නෙමෙයිද වෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ මේ බොහොරා හොරා හොරා කියලා කෑ ගන්නවා. අර ගිහිල්ලා කොහොමද මචං කියලා කරට අත දාගෙන වැඩ. ඕක නෙමෙයිද වෙන්නේ? මේ අර ලොකුවට කයි ගහන අනුරු කුමාර දිසානායකත් ඔච්චර තමයි. ඒක නෙමෙයිද වෙන්නේ? ඔය ඔනරරි ඒ කියන්නේ ඔය දේශපාලනයේ ඉස්සරාවේ මේ ඒ කාලේ මිනිස්සු දන්නවා මේක මේ ආවේ තමන්ගෙන් වියදම් කරගෙන තමන් රටට තනු මේ කියන්නේ මේ පොඩි රෙස්පෙක්ට් එකක් ලබා ගැනීමත් එක්ක තියෙන පොඩි ලස්සන තනතුරක් තමයි ඔය දේශපාලනය කියන්නේ. කියන්නේ ඔනරරි. ඒ කියන්නේ ඒක ගරු බුමාන්විත තනතුරක්. ඒකේ පඩියකට වඩා තියෙන්නේ එකෙන් සමාජයට තමන් කරන සේවය යගේ ඊමට දෙන තනතුරක්. එහෙම තමයි දේශපාලනේ ඔක මුලදි තිබුණේ. එතකොට 78 ඔය 77 විවස්ථාවලින් පස්සේ ඔක දේවල් වෙනස් වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ දේශපාලඥයෝ අද ඉන්නේ වෙනම තලෙන්තුවක වෙනම ස්ථානයක. හැබැයි මම දන්නවා ඒ 1950 ගණන් වල හිටපු දේශපාලඥයෝ තව කෙනෙකුට හොරා කිව්වා නම් ඌ හොරාම තමයි. ඌත් එක්ක ගිහිල්ලා ආයේ එකට වාඩි වෙලා එහා පැත්තේ මේසේ ඉඳගෙනවත් කවුරුත් කන්නේවත් නැහැ. ඒක තමයි මහත්මා දේශපාලනේ මේ රටේ තිබිච්ච. ඒක තමයි නැති වෙලා තියෙන්නේ JR ගේ විවස්ථා ගෙනල්ලා මගුල් කරලා. එතකොට අද මිනිස්සු 225ම පා කියන එක සාධාරණයට ලක් වෙලා තියෙනවා. අපි ගන්නක මමම කියලා තියෙනවා හර්ෂ ඩිසිල්වා ගැන මට යම් පැහැදීමක් තියෙනවායි කියලා. නමුත් හර්ෂ ඩිසිල්වා වුණත් තාම මේ දූෂිත සිස්ටම් එකේ එයා එකට එක වාඩි වෙලා අරගලොත් කෑම කන්නේ නැද්ද? මොකද්ද මේකේ තේරුම? අපිට අවශ්‍ය ක්‍රියාවේ අපි කන්නේ නැහැ උන් එක්ක. වාඩි වෙලාවත් ඉන්නේ නැහැ කියන ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන දේශපාලනය. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ. ඒ වගේම දැන් අපි දකිනවා වසන්ත මුදලිගේගේ සිද්ධිය. අපි දන්නවා මේ මර්ධනය අමුතු ශෛලයකට ඇවිල්ලා තියෙනවා. මේ ශෛලයේ තුල රනිල් රාජපක්ෂ ඉතාමත් පැහැදිලිව වැඩේ කරගෙන යනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ආවා. හරි, දැන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩු කෝ? දැන් රනිල්ම කියනවානේ මේ ආර්ථික අර්බුදය, මේ ආර්ථික විනාශය පහුගිය රජය වග කියන්න ඕනේ කියලා. එතකොට කෝ නඩු? දැන් කෝ ගෝඨාභයට නඩු? කෝ මහින්දට නඩු? මේ අයට නඩු නැහැ. කෝ මේ රනිල් රාජපක්ෂ එකෙන් ඔප්පු කරන්නේ මේ 225ම දූෂිතයි කියන එකම තමයි. ඒකේ කදිම සාධකය තමයි රනිල් රාජපක්ෂ. ඔහු දූෂණය, ඔහු මේ රටේ වැරදි වැඩපිළිවෙල එක්කම ඔහුත් එහෙම්ම මේ ගමන යනවා. වැරදිද හරිද කියන එක මේ රටේ මිනිස්සුන්ට තේරෙනවා. එතකොට මිනිස්සු මේ වෙලාවේ දැන් මේ වසන්ත මුදලිගේගේ සිදුවීමේදී අපි දකින්නේ නැහැ පාරට එනවා. අර ගෝල් ෆේස් තරන් එනවා නම් දකින්නේ නැහැ. ඇත්ත කියන්න එපා. එනවා. හැබැයි එනවා. නැවිත් ඉන්නව නෙමෙයි. දැන් ඔය විරෝධතා වලට හැමදාම පොලිසිය මොකද කරන්නේ? එක්ක ගහනවා, එක්ක වතුර ගහනවා, එක්ක අත්අඩංගුවට ගන්නවා. ඔක්කොම කරන්න ඕන දෙයක් කරනවා. ඒතර මේ රටේ ඔය 225 පාර්ලිමේන්තුවේ ඉන්න ඔය එක එක් කෙනාද ඔය කොල්ලෝ ටික වෙනුවෙන්? ඔය පාරට බහින මිනිස්සු ටික වෙනුවෙන්? ඇයි එන්නේ නැත්තේ? ප්‍රභු ආරක්ෂාව දීලා තියෙනවා මේ මිනිස්සුන්ට. ඒකොල්ලෝ ඉන්න තැනට වතුර ගහන්නවත් බෑ හරියට බැලුවොත්. ඇයි එන්නේ නැත්තේ දේශපාලඥයෝ? ඇයි ඒ කොල්ලොත් එක්ක ඒ පාරට එන මිනිස්සුත් එක්ක හිටගන්නේ නැත්තේ? මොකද බය? හැබැයි කතාව නම් දෝලාවෙන් ගමන පයි පාර්ලිමේන්තුවේ. අපි මේම කළා, අපි අරම කළා, අරු ඔලා මෙයා ඔලා අරයා ඔලා ඔක්කොම කරා. මූ අපි තමයි හොඳට, අපිට තමයි, අපි තමයි හොඳටම කරන්න කියලා කියනවා. පොඩි පක්ෂය ඇතුළු අනුරු කුමාරලා පෙරටුගාමි පක්ෂයේ ඔය ඔක්කොමලා කියවනෝ. හැබැයි තමන්ගේ මිනිස්සු පාරේ, මිනිස්සු රටේ මිනිස්සු පාර, තමන්ගේ මිනිස්සු පැත්තක දාන්නකෝ. රටේ මිනිස්සු පාරට එනකොට MST ආරක්ෂාව එක්ක විපක්ෂ නායකයෙක් ඉඳන් එන්න ඕනේ. හරි, ඒ පෙළපාලියට ආරක්ෂාව දෙන්න ඕනේ. විපක්ෂ නායකයෙක් ඉන්න රැලියට ගහන්න පුළුවන් වතුර?
විපක්ෂ නායකයෙක් ඉන්න රැලියට පොලිසියට ඇවිල්ලා බැටන් ප්‍රහාර බ්‍රදර් බඩ තටපඩ ගාලා කෙලලා අරින්න පුළුවන්ද? බෑ. ඇයි එන්නේ නැත්තේ? ඇයි හැංගිලා ඉන්නේ? එළියට වර. දැන් මිනිස්සුත් එක්ක හිටගනිමු. මේ දේශපාලක් දෙන්න දැන් මේ මම මේ මතක් කරනකන් මුන් මේ බලන් හිටියේ. ඔය හර්ෂල දිසිල්ලලා ඔක්කොමලා එන්න ඕනේ එළියට. අර පක්ෂ හදාගෙන අපි දැක්කා දැන් අලුතෙන් අර ජාතිවාදයේ උල්පත්තික. ජාතිවාදයේ උ චන්න ජයසුමන ඔය ඩලස්ලා ඔය ඔය ජාතිවාදී උල්පත්තික මේ ළඟදී අලුතෙන් පක්ෂයක් හදාගෙන දැන් ඇවිල්ලා අලුතෙන් දේශපාලන මාවත් ගැන කතා කරනවා. ඕකු වරෙන් කර කොල්ලෝ ටිකත් එක්ක හිටගනින්කෝ පාරේ. MSD එකේ ආරක්ෂාවත් එක්කම ඉස්සරහාම ඉදිරිපෙළ ගන්නකෝ. ආගමික නායකයෝ ඕනේ නැහැ. එන්න දේශපාලඥයෝ. මොකද මේ රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් දැන් වගකීම දෙන ආගමික නායකයන්ට නෙමෙයිනේ. මේ රටේ වගකීම දෙන්න දැන් වැඩේ ගොඩ ගන්න ඕනේ මේ දේශපාලඥයෝයි මිනිස්සුයි එකතු වෙලා. හිටගනින්කෝ එකට. පෙළපාලිවල. මොකද්ද ලේබල් එක වදිනවද? දැන් ඔය 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 අපි රැලියක් කියමුකෝ සමග ජන බලවේගයෙන් ඕගනයිස් කරා කියමුකෝ. ඔය තරුණ සංගම් මේ මේ මේවා ඕගනයිස් කරා කියමුකෝ. එතකොට යුනිවර්සිටි වලින් දැම්මයි කියමුකෝ. එතකොට ඔය යුනිවර්සිටි වලින් එනකොට දන්නේ නැද්ද ඕක පිටිපස්සෙන් දේශපාලනේ මොකද්ද කියලා? ඕක අලුතෙන් ඇති වෙන දෙයක් තියෙනවා. අලුතෙන් ජනමතයක් ඇති වෙනවද? අලුතෙන් මිනිස්සු එකතු වෙනවද? ඉන්න මිනිස්සු ඇල්නොන්ද? බොරු කතානේ මිනිස්සු හැමෝම දන්නවා ඕ පිටිපස්සේ යම් යම් දේශපාලන හස්ත තියෙනවා කියලා. ඇයි එළියට ඇවිල්ලා මේ කොල්ලොත් එක්ක හිටගන්නේ නැත්තේ? ඊළඟට මේ රටේ දේශපාලනේ වැරදිච්ච මූලිකම කාරණාව මොකද්ද? මොකද්ද වැරදුනේ? ලොකු තැනක වැරදුනා. මොකද්ද? මේ රටේ දේශපාලකයන්ට හම්බුණා දීමන වරප්‍රසාද. මේ අර මං කිව්වේ තමන්ගේ අතේ ධනය වියදම් කරගෙන තමන් වෙනුවේ රට වෙනුවෙන් දෙයක් කරන්න ආපු මිනිහා තමයි ඉස්සර දේශපාලඥයා කියලා පිළිගන්නේ. අද ඌට තෙල් ටිකයි කාර් එකයි වාහනේයි ඔක්කොම සැපයලා හමන්නේ මේ ඔක්කොම සැපෙව්වට අපේ රට ගොඩ අරගෙන දිනනද ඔය උන්. අද රටත් විනාශ කරලා දිනනෝ. ඒ හින්දා මෙතනදී මේ දේශපාලඥයෝ මොකද්ද කරලා තියෙන්නේ? මේ දේශපාලඥයෝ උන් වරප්‍රසාද වරාදාන වරප්‍රසාද යටතේ ඉඳලා මේ රට සම්පූර්ණයෙන් අරාජික කරන තත්ත්වයට ගිහිලා උන් අද නීතිය යොදාගෙන පද්ධතිය යොදාගෙන මිනිස්සුන්ගෙන් බේරෙන්න අද ජනතාවගෙන් බේරෙන්නනේ දේශපාලඥයෝ උත්සාහ කරන්නේ. ඔය විපක්ෂයේ ආසන ගන්න ඇයි? ඔය බයේ. ඔය බයේ ඊළඟට එන මැතිවරණයේදී රෙද්දක් නැතුව යන්න වෙනවා කියලා දන්නේ ඉඳ තමයි දැන්ම ඔය විපක්ෂයට මාරු වෙන්නේ. මේක දැන් අරගොල්ලොන්ගේ වැරද්ද. අපි නෙමෙයි, අපි හොඳ මිනිස්සු. දැන් වනේ උන් ජාතිවාදේ වපුරලා ආගම් වාදේ වපුරලා චන්න ජයසුමනලගේ ඉතිහාසය බලන්න අරගෙන බුදු බල සේනාවේ චන්න ජයසුමන හිටියේ නැද්ද? හිටියා. ඉඳගෙන මොනවාද දැන් ඇවිල්ලා අලුත් පක්ෂ හදාගෙන අලුත් විප්ලව කරන්න යනවා. මේ කරුණා කළා ගෙදර ගිහලා වාඩිලා ගෙදර ඉන්න ළමයි බලාගෙන පැත්තකට එලා. පවුනොදි ඩලස්ටත් එක්ක කියන්නේ. තමුසෙලට ආය දේශපාලනයක් නැහැ. ජීඑල්ටත් එක්ක කියන්නේ තමුසෙලට ආය දේශපාලනයක් නැහැ. මේ රටේ දේශපාලනයක් නැහැ උඹලට. උඹලා ගෙදර පළ. දැන් ඇති රටත් කාලා අපිවත් කාලා රටම විනාශ කළා ජාතිය ආගම. මම එදත් හැමදාම කිව්වා ඒ දවස්වල ওই කතාව. ජාතිය රකින්න ඕනේ ආගම රකින්න ඕනේ කියලා ලොකු ජාරුවට සංවිධාන අරසෙයි නැයි මේ සෙයි නැයි හදාගෙන ඇවිල්ලා ඕකුන් තමයි ජාතියත් කාලා ආගමත් කාලා දන්නේ රටත් කෑවේ කාලා කන්නේ. ජාතිය රකින්න ඕනේ නැ මිනිස්සු රැකුණොත් ජාතිය රැකෙනවා. ආගම රකින්න ඕනේ නැ මිනිස්සු හරියට රැකුණොත් ආගම රැකෙනවා. ඒක සරලව තේරුම් ගන්න. සංවිධාන ඕනේ නැ ජාතිය ආගම රකින්න. මොකද මිනිස්සු හරියට ඉන්නවනම් මේකද මිනිස්සු අයාල යන්න දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්යක් ඇති කරලා මුං ආව සේනාය හදාගෙන ඔක්කොම කාලා දාලා දැන් රටත් කාලා දාලා දැන් ඉන්න හත්ත නැහැ. හත්ත නැහැ. මේ විදියට දැන් අපි දකිනවා ඊළඟ සිද්ධාන්තය තමයි මේ ශවේන්ද්‍ර සිල්වා. ශවේන්ද්‍ර සිල්වා ඒ දවස්වල මාට මතකයි අර සුරේෂ් සලේට සොනික් සොනික් ගෑවුණා. කාටවත් මතක්ුන්නේ නැහැ සුරේෂ් සලේ නෙමෙයි සොනික් සොනික් SS කියන එක ඇස්සේ මේ ශවේන්ද්‍ර සිල්වා කියලා ගෑවෙනවා. එහෙම ගෑ වුණා. දැන් මම නම් හිතන්නේ නැහැ ගෑවේ කියලා. නමුත් අද ශවේන්ද්‍ර සිල්වා මොකද්දෝ ගමනක යනවා. ඉතින් ශවේන්ද්‍ර සිල්වාගෙට මම ඉල්ලීමක් කරනවා මහත්තයෝ ඔබතුමා යන ගමනත් මම දන්නවා. මොකද්දෝ කර්ණාඩගම දන්නවා. අර සුබ්‍රමිනියන් ස්වාමිගේ ලනු කන්න එපා ඔබතුමන්. රාජපක්ෂලා කාලා රාජපක්ෂලා gedare ඇව්වෙත් ඉන්දියාව. ඇත්ත කතාව ඒක. එතකොට දැන් ඔබතුමා ඔය ලනුව කාලා කවුද කියලාලු කියලා මොකක්ද එකක් තියෙනවා මේ රාජ්‍ය යෝගයක් මොකක් කර එකකුත් කරගෙනා නිකන් අහසෙ කොහෙද. ඉතින් මේ ඒවත් එක්ක මේ රාජ්‍ය යෝග ගන්න ගිහිල්ලා ලනුව කාලා පරිප්පු කරගන්න එපා.
එයින්ද ඔය සුබ්‍රමණියන් ස්වාමීලාගේ ලනු කන්නපා කියලා රවේන්ද්‍ර සිල්ලාගේ එතුමාගෙන් තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගෞරවය අරගෙන ගෙදර ගිහිල්ලා වාඩිල ළමයි දවලාගෙන තමන්ගේ තැන තියාගෙන ඉන්න. හමුදාව යොදාගෙන තමන්ගේ තනතුරු රාජ්‍ය තනතුරු යොදාගෙන දේශපාලනයට එන්න එපා. මොකද හමුදාවේ කෙනෙකුට අපි ගරු කරන්නේ ඒ හමුදාවේ කෙනා ඒ හමුදාව යුද්ධ කාලේ 58 වෙනි සේනාංකයේ එක්කම කරපු ඒ ගෞරවයට අපි ගෞරව කරන්නේ. ඒක දාගෙන ගෝඨාභය රාජපක්ෂත් දාගෙන ඇවිල්ලා මොනවද කරේ? අන්තිමේදී හමුදාවට දීවිච්ච කීර්ති නාමයක් නැති කරගන්න ගියා. ඒ හින්දා ඒ ගෞරවත්වය හම්බුණා නම් ඒ හම්බුෙච්ච තැන තියාගෙන ඒක මතින් දේශපාලනය කරන්නේ නැතු තමන්ගේ සීමාව දැනගෙන එතනට වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ විදියට රටක් අපි දැන් මේ යනකොට අපි දකිනවා මේ ඩොලර් බිලියන 2.9ක් IMF එකෙන් ලැබිලාලු ලැබෙනවලු. ඒ කියන්නේ මේ අප්‍රූවල් එකක් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් දැන් ඇති වෙලා. දැන් ඔක්කොම උඩ පයින්නවා. අපි දැක්කා සමරක අප්පුඩි ගහනවා, ජය වේවා කියනවා, තව සමහරු ගෙවල් වල පාටි දානවා. ආ දැන් ගොඩ. දැන් ඉන්දියාව ඩොලර් බිලියන 3.8කට ආසන්න ප්‍රමාණය 2022 වසරට ලංකාවට උදව් කරලා දෙනවා කියලා කියනවා. හන්දනේ ඒගොල්ලෝ කියනවා. දැන් ඩොලර් බිලියන 3.8. එතකොට මේ ඩොලර් ගිල්ලේ කවුද? දැන් ඩොලර් කෝ? 3.8ක ආධාර ක්‍රෙඩිට් ලයින් අරවා මේවා ඔක්කොම උදව් ණය දුන්නා නම් දැන් ඩොලර් බිලියන 3.8කද 2.9 IMF එක ලැබෙන්නේ. එතකොට ඊතුරු මේ 3.8 මොනවද කරේ? දැන් ඊළඟට ලස්සන කතාව මේ මෑතකදී මෙන්න මෙහෙම කතාවක් එනවා. මෙන්න තියෙනවා අපේ රටේ මේ ඉන්ධන අර්බුදය ඇතිවීමට පෙර දෛනිකව මෙට්‍රික් ටොන් ඩීසල් 6000ක් නිකුත් කරලා තියෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් නිකුත් කරලා තියෙනවා. හැබැයි අර්බුදයෙන් පස්සේ දැන් මේ QR කේත ක්‍රමය ආවට පස්සේ දෛනිකව මෙට්‍රික් ටොන් 3500 වෙලා ඩීසල්. දැන් එළියට දාන්නේ දවස් දෛනික 3500. එතන පෙට්‍රල් 3500 දවසට එළියට දාපු එක 2000ක සීමාවකට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ අනුව අපේ අර කොම්බුව ලස්සන විග්‍රහයක් කරලා කියලා තිබුණා. සෝක් එක හොඳයි. ඒව කෙරෙන්න ඕනේ. ඒ කාලේ ඩොලර් බිලියන 6ක් විතර ගියේ එක දැන් යන්නේ ඩොලර් බිලියන 3ක් වගේ. දැන් හරිනේ. දැන් එතකොට මේ මේක හොඳ වැඩක් කියලාද දැන් මේ හරි වීරක්‍රියාවක් කියලා හිතාගෙන. දැන් මං කිව්වා ඩොලර් 3 බිලියන 3.8ක විතරම ණය අරව මේවා තෙල් වලින් අරව මේවා දීලා අපි 2.9ක දැන් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා තියෙද්දි මේ ඉන්ධන ඉල්ලුම මෙච්චරත් අඩු වෙලා තියෙද්දි දැන් කෝ මේ ඩොලර් කෝ සංචිත හැදිලත් නැහැ. කෝයි ඩොලර් ටික කොහෙද ගියේ? කවුද ගිල්ලේ? කවුද බහිරවයා? දැන් මේවා හොයන්න වෙනම කොමිෂන් පත් කරන්න වේද කියලා අපි අහනවා. මේක තේරුම් ගන්න. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ දැන් මේ අපි හරි වීරක්‍රියාවක් කරලා නැහැ QR කේතය හරහා මේ ඉන්ධන ඉල්ලුම අඩු කරගෙන. මේ රටේ මිනිස්සුන්ගේ ඔය මිනිස්සු 90%ක්ම පාරේ ගියේ තමන්ගේ ජීවන වෘත්තිය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, මේ රටේ ආර්ථිකය වෙනුවෙන්. එතකොට ඕක භාගයට භාගයක් අඩු වුණයි කියන්නේ මේ රටේ ආර්ථිකය භාගයට භාගයක් සංකෝචනය වීමක් තමයි. දැන් මේ අපි ඒකේ ලක්ෂණ තමයි අපිට මේ පේන්නේ තෙල් අඩු වීම, තෙල් භාවිතය අඩු වීම. ඒ හින්දා මේවලා පුරසාරම් දොඩවන්න පුළුවන්. මම තමයි හොඳටම කළේ QR එකත් එක්ක කියලා. මන් දන්නේ මේ මෑතක දින මිනිස්සු QR එක තියලා ඒක උඩ වාඩිලා රනිල් ගෑවා පෝලිං වල. මේ QR කේතය හරහා මේ සිදුවෙමින් පවතින මේ රටේ ආර්ථිකය පෙනිපෙනි මර්ධනය. ඒ හින්දා ඔය කයි ගහන කයිකාරකාරයන්ට අපි කියන්න තියෙන්නේ QR එක හරහා මේ රටේ ආර්ථිකය අඩාල වෙමින් යනවා, ඒක නවත්ත ගන්න කියලා. ඒ වගේම මේ වෙනකොට අපිට ජාත්‍යන්තර මාධ්‍යයේ මේ කාලිල් ගැන අපිට අහන්න ලැබෙනවා. මේ කාලිල් කියන්නේ පලස්තීනයේ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය හේතුවෙන් වික්ටිමයිස් වෙච්ච පුද්ගලයෙක් මොහුව රැඳුම් නියෝගයක් මත තියාගෙන ඉන්නවා ඒ රටේ රජේ. එතකොට මේ පලස්තීනයෙන් දැන් මේ වෙනකොට මොහුගේ රැඳුම් නියෝගය ඉවත් කරන්න එකඟතාවය තවදුරටත් දීර්ඝ නොකර තබන්න එකඟතාවය පළ කරලා තියෙනවා. මොහු දවස් 172ක් නොකා ඉඳලා තියෙනවා. මේ ඉන්නේ ඔහු වකුගැහිලා. මොහු
මේ රටටත් අපේ දැනට රඳවුම් නිබාරයේ ඉන්න අයටත් ලොකු පණිවිඩයක්. ඔබ කනකම් බොනකම් පොලිසිය දෙනන පදේට වහලෙක් වගේ ඉන්නකම් විතරයි ඔබට රඳවුම් නියෝග ක්‍රියාත්මක වෙන්නේ. ඔබ පුරවැසියෙක් කඩියට මේ දූෂිත සිස්ටම් එකේ කාන්නේ නෑ බොන්නේ නෑ මම මැරිලා යනවා මේ ලෝකෙන් පොළවෙන් තුත වෙනවා උඹලට මම යටත් වෙන්නේ නෑ කියන ස්ථාවරයේ ඉඳගෙන වැඩ කරොත් තමයි නොකා නොබී ඉන්න පුළුවන් වුණොත් තමයි මේ ඔය රයිනීදි පද්ධතිය අධිකරණ පද්ධතිය මේ සියල්ලටම ඔබ යටත් වෙන්නේ ඔබ නොකා නොබී ඉන්න තාක්කල් ඔබ යටත් කරන්න මොන ජකටකටවත් බෑ ඔබ තේරුම් ගන්න ඕනේ ඒ හින්දා වසන්ත මුදල ගේලා ආස ඇති සමරක් කළාට අපි දින 90ක් හිටිය මම කොහොම හරි ගේම ගැහුව ගාගෙන ඉන්න වීරයෙක් වෙන්නේ නැහැ වීරයෝ වෙන්නේ මෙන්න වීරයෝ නොකා නොබී ඉඳලා තමන්ට විරුද්ධව දාපු රැඳවුම් නියෝගය අහෝසි කරගත්තා පුද්ගලයෙක් සතු බලය තනි පුද්ගලයෙක් සතු බලය ලෝකෙම හොල්ලන බලයක් ඒ බලය තීරණය වෙන්නේ ඔබ කාලා බීලා සිස්ටම් එකේ වහලෙක් වගේ ඉන්නවද නැද්ද කියන කෝඩ ඔබ ඔබේ ජීවිතෙන් ඔබ ජීවිතේ පරදුවට තියෙන වචන එළියට දාන්න ඔය පොලිසිවල රැඳවුම් නියෝග දීපු නනිල් රාජපක්ෂලගේ කලිසමේ තෙමින එක තෙමිනවමයි උන්ට බය වෙනවා මොකද උන් හැමදාම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිස්සු ජීවිත හුස්මට බඩගින්නට යටත් වෙලා ඔය උන්ගේ රැඳවුම් නියෝගවල හිර වෙලා ඉඳී කියලා ඒ ඉඳ අපි ආරාධනා කරනවා මර්ධණයට හොඳම පිළිතුර මෙන්න පලස්තීනයෙන් තියෙන ඇවිල්ලා පණිවිඩය දැන්වත් මම මේක කාලයක් තිස්සේ Facebook වල කියලා තියෙනවා දැන්වත් පද්ධතියට යටත් නොවි බඩගින්නට යටත් නොවි තිබහට යටත් නොවි ජීවිතෙන් වන්දි ගෙවන්න බලාගෙන ලෑස්ති වෙට අරගලයට එන්න එහෙම නැත්තම් එන්න එපා එහෙම නැත්තම් එන්න එපා ජීවිතේ ඉස්සරහට දාන්න ඔබ බය නම් ඔබේ ජීවිතේ නැති වෙයි කියලා බයෙන් ඔබ අරගලේ නායකත්වය ගන්නව නම් ගන්න එපා ඒක ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ කකා බිබී ඇතුළට වෙලා ඉන්න වෙනවා මේ මිනිසුන් පාරේ බහැලා අරගල කරන්න වෙනවා එළියට ගන්න ඒ හින්දා මම කියන්නේ මෙච්චරයි මේ විදිය සිදුවීම් වලින් අපි ලෝකේ තනි පුද්ගලයාගේ බලය පෙන්වන්නේ ඒ හින්දා කරුණා කරලා මේ විදියට මේ රට යන එක නවත්ත ගන්න ඔබ සියලු දුනා එකමුතු වෙන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය